හැබැයි මේ රටේ තත්ත්වේ මේ විදිහට භයංකාර තැනට ඇදලා දාන්න අද ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස ක්‍රියාත්මක කරගෙන යනවා. අපි දැක්ක 88 89 කාල පරිච්ඡේදයේ වගේ මේ වෙනකොට දැන් ජනතා විමුක්ති පෙරමුණ නැවත අර කොළ කෑල්ල දෙන්න පටන් අරගෙන කඩ වහලා අපේ රැස්වීම් වලට එන්න ඕන, ගෙවල් දොරවල් වහලා රැස්වීම් වලට එන්න ඕන කියන දැඩි විදිහට මිනිස්සුන්ට බය ඇති කරන තත්ත්වයක් අද ගොඩනගලා තියෙනවා. ඒකේ පළවෙනිම හේතු සාධකය අද පෙන්නලා තියෙනවා. මේ වෙනකොට ඒ දේශපාලන පක්ෂ ඊයේ දවසේ වෙනකොට අර උපකුල්පතිවරයට පහර දීම අපි ඒක තරයේ හෙලා දකින්න ඕන. මොකද ගුරුවරයෙකුට තියෙන ගෞරවය, ඒ ගුරුවරයා දරුවට උගන්වන ක්‍රියාපටිපාටිය පිළිබඳව දරුවට ඒක අවබෝධයක් තියෙන්න ඕන. අද උතුරේ විශ්වවිද්‍යාලේ, එහෙම නැත්නම් නැගෙනහිර විශ්වවිද්‍යාලේ මේ වෙනකොට කවදාකවත් පිකටින් කරන්නේ නැහැ. හැබැයි දකුණේ දරුවන්ට මොකද වෙලා තියෙන්නේ? මේ ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමි දේශපාලන පක්ෂ අද මෙව ඇතුළට කිඳා බහැලා. ඒ කිඳා බහැපේකේ ප්‍රතිඵලේ අපේ දරුවන්ගේ අනාගතය අපිට නැති වෙන්න යනවා. මේකට වගකීම ගන්න ඕනේ මේ ප්‍රධාන දේශපාලන පක්ෂේ. ඒ නිසා අපි කියනවා මේ අද දේශපාලන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ මේ කරගෙන යන වැඩපිළිවෙල අපේ රටේ අනාගතය බාර ගන්න ඉන්න, මේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න ඉන්න, ඒ අනාගත දරුවන්ගේ අනාගතය පිළිබඳ අපිට ප්‍රශ්නයක් ගැටලුවක් පැන නැගිලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා මේ ඊයේ පෙරේදා මේ ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත සහෝදරයා කියනවා, දේශපාලන පක්ෂයේ ලාල්කාන්ත සහෝදරයා කියනවා මේ දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා සමීක්ෂණයක් කරලා මේ ඡන්දයක් තියන්න බයයි කියලා. අපි කියනවා දේශපාලන වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි රටේ ප්‍රාදේශීය මට්ටමිනුත් දිස්ත්‍රික් මට්ටමිනුත් රටේ සංවර්ධනය කරපු එකම දේශපාලන පක්ෂය. ඒ සංවර්ධනය අද ගංගතුලට ගියාම වතුර ටික, විදුලිය, පාසල් පද්ධතිය හැම දෙයක්ම එදා හදලා දුන්නා. ඒ හදලා දුන්න එක ප්‍රතිඵලය. ඒ නිසා අපි කියනවා අපි ජනතා විමුක්ති පෙරමුණට නෙමෙයි ඕනම දේශපාලන පක්ෂයකට කියනවා.